මම දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාට අභියෝගයක් කරනවා. කවුරුත් සදාකාලිකව ජනාධිපතිවරු වෙන්නේ නැහැ. කවුරුත් සදාකාලිකව අගමැතිවරු වෙන්නේ නැහැ. Now a close-up triple fresh formula. Now බවක් සහ සුපිරි ආරක්ෂාවක් සමග. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තමන්ගේ රාජකීය විද්‍යාලයේ ගෝලයා දිනේෂ් ගුණවර්ධනව දමලා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට සැඟවිලා ඔහු කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව බාර ගන්න හැල්ලු. ඒ තීන්දුව පිළිගන්න හැල්ලු. ඒ තීන්දුව පදනම් විවහිගයිලු. මම දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාට අභියෝගයක් කරනවා. මම අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට අභියෝගයක් කරනවා. පුළුවන් නම් පාර්ලිමේන්තු අස්සේ ඕක කියන්නේ නැතුව කොන්දක් තියෙනවා නම් පිටකොන්දක් තියෙනවා නම් කසේරුකාවක් තියෙනවා නම් එළියට අවිල වේදිකාවේ කියන්න ඕක. එහෙම කිව්වොත් ඒ අයට සිද්ධ වෙනවා උසාවියට අපහාස කිරීම පිළිබඳව උත්තර බඳින්න. කවුරුත් සදාකාලිකව ජනාධිපතිවරු වෙන්නේ නැහැ. කවුරුත් සදාකාලිකව අගමැතිවරු වෙන්නේ නැහැ. කවුරුත් සදාකාලිකව ආණ්ඩු පාර්ශ්වයේ ඉන්නේ නැහැ. හොඳට මතක තබා ගන්න අනිවාර්යෙන්ම මෙදා පාර ජනතා තීන්දුව නිවැරදිව නිර්ව්‍යාජව ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ ජනතාව නැවතත් වරක් අපේ රටේ පොදු ජන යුගය ආරම්භ කරනකොට මම කියන්න කැමති ව්‍යවස්ථාව කඩ කරන්නට උත්තරීතර නීතිය කඩ කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කඩ කරන්නට කටයුතු කරපු සියලු දෙනාටම තරාතිරම් බෙහෙදකින් තොරව උත්තර බඳින්න සිද්ධ වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ